හවායි සර්කස් සංදර්ශනයක ඇති වූ ඛේදවාචකය. මේ හස්තියාගේ නම ටයි. ටයිට මේ නම ලැබෙන්නේ උගේ මුළු ජීවිතේම හවායි වල සර්කස් කණ්ඩායමකට සින්න වෙච්ච දවසේ. මිනිස්සුන්ගේ දැඩි රැකවල් මැද මිනිස්සුන්ගේ වත්පෝසත්කම් තර කරන්නට ටයි අවුරුදු 12ක් හවායි සර්කස් කණ්ඩායමේ තමුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරනවා. සර්කස් කණ්ඩායමේ හිමිකරුවන්ට ටයි කියන්නේ ආදායම් මාර්ගයක්. සර්කස් නරඹන්නට එන රසිකයින්ට ටයි කියන්නේ විනෝදාස්වාදයක්. නමුත් සාමාන්‍ය සතුන්ට වඩා බුද්ධියෙන් ඉහළ මට්ටමක සතුන් යැයි සැලකෙන හස්තියෙක්ගේ, එහෙම නැතිනම් ටයිගේ හිතේ තිබුණු වේදනාව කාන්සිය මේ කිසිවෙක් දැකේ නැහැ. මේ අවුරුදු 12 පුරාවටම ටයි කල්පනා කරන්නට ඇත්තේ මේ සර්කස් හිරගෙදරින් හික්මිලා තමුන්ගේ ජීවිතයේ සතුට සහ සැනසීම හොයාගෙන යන්නේ කොහොමද කියලා. ඉවසීම කියන දේ තියෙන්නේ මිනිසුන්ට විතරක් නෙමෙයි, සතුන්ටත් පොදුයි. ඔන්න ඔහොම අවුරුදු 12කට පස්සේ ටයිගේ ඉවසීමේ සීමාව ඉක්මවනවා. ටයික් සර්කස් කණ්ඩායමේ සිටින බොහෝ පිරිසකට සර්කස් නරඹීමට පැමිණි බොහෝ පිරිසකට තුවාල කරමින් සර්කස් එකෙන් එළියට පැන ගන්නවා. හස්තියේගේ පහර දීම් වලින් නැතිවෙන තුවාලවල වේදනාව, එහෙම නැතිනම් තුවාලවල බරපතලකම කොපමණක්ද කියලා අපි ඔබට අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. එම සිද්ධියෙන් පස්සේ ටයික් මුළු හවායි වලටම අපරාධකාරී සතෙක් වුණා. පොලිසිය ඒ වගේම සර්කස් කණ්ඩායම උත්සාහය වූයේ කෙසේ හෝ ටයික්ව නතර කිරීම, ඒ ජීවිතය ඇතුව හෝ නැතුව. එහි ප්‍රතිඵලයක් විදිහට වෙඩි පහරවල් 86ක් එල්ල වුණාට පස්සේ ටයික් තමුන්ගේ ජීවිතෙන් සමුගත්තා. සතෙක් විදිහට ටයික් කරපු හානිය සුළුපට නොවේ කියන්න අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. නමුත් අවුරුදු 12ක් තිස්සේ ඒ සතා හිර කරගෙන ඒ සතා විඳවපු වේදනාව ඒකත් සුළුපට වේදනාවක් නොවන්නට ඇති. අන්න ඒක නිසා තමයි වසර 12ක් සර්කස් එකට තමුන්ගේ හැකියාවන් පෙන්නුමුටයි ඒ සර්කස් කණ්ඩායමේ හිමිකරුවන්ට තුවාල කරමින් තමුන්ගේ නිදහස සොයාගෙන ඒ සර්කස් එකෙන් එළියට පනින්නට ඇත්තේ. ඒක නිසා සිදු වූ හානියට වගකියුත්තා එකම වගකියුත්තා ටයික් පමණක් නොවේ. නමුත් අවසානයේ සිදු වුණේ වෙඩි පහරවල 86කට මැදි වෙලා තමුන්ගේ ජීවිතෙන් සමුගන්නට. ඒක නිසා ඔබ සතුන්ට ආදරය කරනවා නම්, ඔබ සතුන්ගේ නිදහස ගැන හිතනවා නම්, ඔවුන්ව කූඩු කිරීමෙන්, හිරකර තබා ගැනීමෙන්, ඒ වගේම ආදායම් උත්පාදනය සඳහා සතුන්ව අනිසිලස යොදා ගැනීමෙන් වළකින්න කියලා අවසානයේ ඉල්ලීමකුත් කරනවා. එහෙම වුණොත් ටයික්ට වුණා වගේ අවාසනාවන්ත ඉරණමක් කිසිම සතෙකුට සිදු නොවේවි. තවත් මෙවැනිම දේවල් දැනගන්නට කින් ඇන් ක්වීන් YouTube නාලිකාවත් සමඟ දිගටම රැඳී සිටින්න. තවත් මෙවැනිම දේවල් බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.